ආයිබෝවන් අද ඔබට කියන්න යන්නේ ඔබ නිදාගන්නේ ඉරියව්ව අනුව කියවෙන ඔයාගේ චරිත ලක්ෂණ මොනවද කියලා. පුද්ගලින් විවිධ ඉරියව් වලින් නිදා ගන්නවා. ඒ නිදා ගන්න ඉරියව්ව අනුව ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ ඇවතුම් පැවතුම් අපිට අවබෝධ කරගන්න පුළුවන්. පුද්ගලෙක් නිදා ගැනීමට ගොස් පළමුව ඇඳේ වැතිරින ආකාරයට මෙම පුද්ගලයාගේ ගතිගුණ පැවසීම කළ යුතුයි. ඉතින් වීඩියෝ එක ඉස්සරහට යන කලින් පොඩක් මතක් කරන්න ඔයා නිදාගන්නේ වැඩිපුරම කොහොමද කියලා. ඒ අනුවයි ඔබ කෙනාද බම කියන්නේ. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කර. ඒ වගේම ඊට පැත්තේ තියෙන bell icon click කරත් අලුත් video එක ආපු සැනින් ඉක්මනටම notification එකකුත් දෙනවා. is ill idea අංක 1 උඩුකුරුව නිදා ගන්න පුද්ගලයා ඔබ සැප සම්පත් භුක්ති විඳින සතුටින් ජීවිතය ගෙවන කෙනෙක් ජීවිතය ගැන ධනාත්මකව හිතන පුද්ගලෙක් ඒ වගේම ඔබ බොහෝ දෙනෙක්ගේ අවධානයට සහ ආදරයට ලක් වෙනවා ඔවුන් මිතුරන්ට සහ පවුලේ අයට උපකාර කිරීම සඳහා ඕනෑම දෙයක් කරනු ඇති අතර ඔවුන් තමන්ට ආදරය කරන අයට අතිශය පක්ෂපාතී වෙනවා අංක 2 වකුටු වී නිදා ගන්න පුද්ගලෙක් නම් ඔබට නිතරම දැනෙන්නේ ආරක්ෂාවක් ලැබිය යුතු යන හැඟීමක් ඔබ අනිත් අයගේ අවධානයට වගේම අනුකම්පාවත් බලාපොරොත්තු වෙනවා ජීවිතයේ ප්‍රශ්න වලට ටිකක් විතර බයින් මුහුණ දෙන පුද්ගලෙක් මෙම පුද්ගලින් සංවේදී පුද්ගලින් වෙනවා නිර්මාණාත්මකව හිතන කලාකාමී අදහස් ඇති පුද්ගලෙක් අංක 3 යටිකුරු නිදාගන්න පුද්ගලෙක් අධික උත්සාහවන්තයි මෙම උත්සාහවන්තකම නිසා ඉක්මනින් මොවුන් බොහෝ ධනවත් වෙනවා නායකත්ව ගති ලක්ෂණ ඇති ටිකක් විතර ආවේගශීලී අය වෙනවා පෞද්ගලික සහ වෘත්තීය පිළිවෙලක් ඇති බවට වග බලා ගන්න බොහෝ විට සෑම දෙයක්ම කල්තියා සැලසුම් කිරීමට දක්ෂයි අනිත් අයට උදව් කරන්නත් මොවුන් ඉතාමත් කැමතියි අංක 4 එක් ඇලයකට හැරි නිදාගන්න පුද්ගලෙක් නම් ඔබ ඉතාමත් ආදරණීය කෙනෙක් විය යුතුමයි ඔබ සැබවින්ම මිත්‍රශීලී සහ විශ්වාසවන්ත පුද්ගලෙක් අන් අයගේ ආදරයටත් නිතැතින්ම හිමි වෙනවා මොවුන් ඉගෙනීමට ඉතා දක්ෂයි ඥානවන්තයි තවද ඔවුන්ගේ සිතේ පරිත්‍යාගය කරුණාව දයාව පිරීලා තියෙනවා අංක 5 හිසේ සිටම පොරවණයකින් වසාගෙන නිදාගන්න පුද්ගලෙක් නම් ඉතා අලස ගති පෙන්වන මුළු ගැන්වීමේ ස්වභාවයක් පෙන්눔 කරන ආත්ම ශක්තියෙන් හීන පුද්ගලෙක් වෙන්න පුළුවන් අංක 6 එක අතක් කොටේකින් තබාගෙන නිදාගන්නා පුද්ගලෙක් නම් එවැනි පුද්ගලින් දාර්ශනික ගති පැවතුම් ඇති පුද්ගලින් වෙනවා නිතරම ධනාත්මකව හිතන තම ඉලක්ක අරමුණු කරගෙන වැඩ කරන පිරිසක් ලෙස හඳුන්වන්න පුළුවන් අංක 7 කොට්ටයක් අතින් බදාගෙන මොනින් අතර නිදාගන්න පුද්ගලෙක් නම් ඔබ ධනෙහි රැස් කිරීම නිතා දක්ෂයි රැස් කරගත් ධනය ආරක්ෂා කරගන්නවා ආගම දහමට ලැබිව කටයුතු කරනවා සෑම දෙයක්ම පිළිවෙලට කිරීමට උත්සාහ කරනවා ඔබ අනුන්ගේ දුකේදී නිතරම පිහිට වෙන කෙනෙක් අංක 8 පැත්තකට හැරි ධන හිස මදක් නවාගෙන නිදාගන්න කෙනෙක් නම් ඔබ බොහෝ තැන්පත් කෙනෙක් හා විශ්වාසවන්ත කෙනෙක් කිසිවෙකුට පහසුවෙන් බෑ ඔබට කරදර කරන්න ඔබ තුල අනාගතය තුල හොඳ දැක්මක් තියෙනවා නිතරම සිනහමුසු මොහොනින් සිටි නායක ඕනෑම ප්‍රශ්නයක් බොහොම පහසුවෙන් විසඳීමට හැකියාව තියෙනවා ඉතින් ඔබ නිදාගන්නේ මේ කුමන ආකාරයේද ඒ ගැන වගේම ඒ අනුව ඔබ කෙන කියවුන දේ හරිද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක් ආශිර්වාද බොහෝ වේවා.